පිතරක්නිවනි ම ේලේ ආර්ිකරු ී පත් වුණ. මේ ප්‍රෞෘතියම අපි අවුරුදු විසි පහට ආසන්න කාලයක් වරින්හර වාර්තා කල ම කාටවත් සුදුහුණු ගන්න ප්‍රස්සතික ගයනා කරන්න යනවා නිවේ හරුල්ලන්න ඕනදතු නෙ දෙදක් නෑ දීපාලක්ඥයාගේ ප්‍රතිරූ ආරක්ෂ කරන්න ගොඩන දැන්වන පාලිමිද යෙන කමටුහ වාර්තා හය මේ සිිස්ටම්ම එක වෙනස් වන්න දියරුන් දෙන්න කලින් වේදිකාවෙදී ඉන්ද්‍ර ජාලික කතා ගොඩක් කිව්වනේ. මොනරා! පෝත් පෙල. ද ෙතට හමතිවර්ණයට තවත් සත දෙගක් ඔය කාලයක් තියෙන්න්නේ. වෙනදා පි මහමැතිවරණය එකද දකින්න දේශපාල වේදිකාව උනුසුම් තත්වය මෙවර පිට දකිින්ට ලැබි නැහැ. කොහමුණත් මෙවර මහමැතිවරණය සුවිශේෂිකාරණා රැසක් තිබනවා. වෙනදා මැතිවරණට දිරිපත් එච්ච වැඩිම මනාපගනිපු දශපාලත්යෝ රැසක් මෙවර මැතිවරණයට දිරිපත් වනි නෑ. මේ පසුමු තුල කෙසේ වෙතත් මේ පවතින කාලන දේශපන තත්වය පිබඳවත් තිවරනට රිත්ව ේක්ෂකයෙන්ගේ වැඩ පිළිවල ලිඳවත් අපි ඉරන්තරව සාකච්චා කරන්න බලාපොත්තිනවා අදවසේ ප්‍රධාන දේශපාල ධරත් දෙක අපේක්ෂකින් දෙදනෙක් අප සම්බන්ධ කරගත්තා අපේවැඩසටහන සඳහා. පලමේ පින්දරග ශ ලංකා පොදුජාන පෙරමණ යෝජනය කමින් කොළොම දිශ්‍රික්කෙන් දදා ශවිශ්‍ය අතර හමැතවරට ඉදිරිපත්වන මන්තතිීදුරු අපේක්ෂක දායාකාන්ත පෙරාම් හතා අයි බෝනබතු අයි බෝන ඒවගේ නව ප්‍රජාන්ත්‍රවාද පෙරමුණ නියෝජන කරමින් කළුත්‍ර දිස්ශ්‍රික්කයෙන් මැතිවරණ දිී දිරිපත්වන මංචිදුර අපේක්ෂක ශ්‍රීපාල් වන්නේ අරච්චි මත්ම අයි ෝනතුමාට අයිබන් අමින. පහුගෙක් කාලේ පාර්ලිමේන්තුව තුළින් මාපුවිවේචනයක් හමයි පාර්ිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබද විශාල විවිධ වේචන. ඒකද සමාජගත වෙලා තියනවා. එනිසම මුලින්ම හේතුව මේ පාර්මේන්තුවට යන්න බලාපොරොත්තින් ඉන්න. අපේක්ෂකයන් දෙදෙනගෙන්ම දැනගන්න. දැන් දාකන්තට රමත් මෙයා මම ඔබතුමාගේ පළවෙන්න හන කැමැති. කොළමුදිශ්‍රික්කයේ නියෝජනය කරන ජනතාව ඇයි ඔබට චන්දය දෙන්න ඕන. ඔබට පාලිමේන්තුවට අන්න තියෙන සුසුගම් නොද. ස්තුති අමිල මුලින් ම ස්තුතින්ත මට ආරාධනැරින් පිළිබඳව. ඇත්තටම මම කොළමුරිස්ත්‍රකගේ පාලිමේන්තුව සඳහා තර්ග කරන්නට තීර්මය කරේ මගේ දශපාල දීර්ග ඉතිහාසය තුළ කොළම් ්‍රස්ත්‍රිකය ජනතාවට කරපු විශාල සේවාවන් සහඒ ඇගයිම ජනතාවවින් මගගේ නැවත්සරයක් මැතිවරන්නේ දිරිපත්වන්නේ කට ඉල්ල ඉීමක් කර. හැමම පළමු සඳහන් කරන්නට ඕන මේ මැතිවරන්නේ ම තරඟ න්නේ දුම්ර්‍ර දෙපාතුමේන්්‍රය තාම්කාරයගේ පුතෙක් දරමයි. මේ ොළොඹ දිස්ත්‍රීක්කයේ මීට පෙර පොද්ජල පරමින් තැරකවදනේ නාමලේකනය දහාාවල්නකොට අපි වගේ සාමාන්නයට අවස්ථාව හම්බන ඉතා අඩයි. ඒක්ම සඳහන් කරන්නටඩින් මේ ඇැතිවරනටම ඉරිපත්වනට ම තරණ කරේ මගේ සදුකම වන්නේ මම අධ්‍යාපනය ලැබවේ රජසිංහ හා විද්‍යාලේ මයා අසන්න තියන. හැබැයි උසස් පෙළ දක්වාඒ අධ්‍යාපනය ලබ ඉට පස්ස ගුණ නිර්මාණ සිල්පෙස සසරුන් සි ද ඩිප්ලෝම හදාාරලා එට පසමන් දේශපාල ්‍රයිෂ්ටයන හැයි ඒනකොට ඒ ඉදදසමස අනු හතරේ පොදුජන පෙරම් එක්සත් ජනතා නිද සන්ධානය මහමැතිවරණ ඉදිරිපත් වෙලායි මහමැතිවරණය ජයග්‍රහණය කර පසමට දේශපාලන ආරාධනාවක් අකට බරලල්ලානට සංවිධයක නිල් සිිල් සිලමඇතුම දේශපානයටට ප්‍රවිශ්ට වන්න පවල පිත්ක දේශපානයක. හැබැයි ඒ පළමු පත්තිීමක් විදරේ රජයේ දුන්නේ සමුෘධංවර්ධල දාරී කිය පත්වීමක්. හැබැයිඒ පත්වීම තුළ ගමේ දුපත්කමින් මුදවන්නට දුපත්කම තුරන් කරන්නට විසල් වැඩටහන තිබහිඳද මයිකයිතාආදරෙන් ඒ පත්වම භාරගෙන අපේ ග්‍රමිය ප්‍රදේශවලසා නගරික ප්‍රදේශවල ඒ ජීවත්යෙන්න ජනගතාව දුපත්කම මුදුවගන්නට විශල වැඩසටහනක් කර. අනුහතරේද අනුහත වන කොට මංහිතන්නේ පළත්පාල මැතිවරණය පළමුවාවා ඒ මැතිවරණයට මාවනිවල් සිපල්සිල මැතුමා තරගි දිරිපත් කර හැබැයි මං ඒ තරන්ගේචන්ද සුළූ ප්‍රමාණයක් අඩුවෙලා තරගගේ පරජර පපත්වන හැයි ඉ පසමට අවු දෙේකින් පස්සේ නැවතරක් නාගික මත්‍රවරක් විදිරපත්ව හැයි. ඉතා කෙටිකාලය තුළ සාමාන්‍ය මහජන නියෝජිතයාට ජනතාව ඉති ආදරයල් ලංගාතුකම වැඩිරගන්නට මං අපේ ප්‍රදේශය තුළ ඇත්තටම අවංකොම දුප්පත්කම තුරන් කරීමට වැරටහන කර විශාල තරම පිරිසටිය. හැබ යොහොම හතර තුන්වතාවක් මං කොළඹ හනකර සභාවේ නාගික මන්ත්‍රීවරෙක් දිර කටිතු කළල ම අවසා අවස්ථාවේ කොළඹ නගරේ විපක්ෂේමන්ත්‍රීවරන ටර තු නිස්ාන පැමි හැකිවාව ැ. මට ආරධනාක්කව යාදැන් ජනතාවයාටාදනය කරන ඉඳ පලත් ප පලත් සබභ මැතිවරණයට ඉදිරිපත්වගේ.හැ පලත් සහ ැතිවරණට ම ඉදිරිපත්වෙර පත් සභහ මැතිවරණ රකිවගේ සන්ඳසුළු ප්‍රමාණයක් අඩුුවලා මං එලියෙෙන්න්නකොට මට ඊට පස්සේ පවාරිමෙන්තු මතිවරණයෙන් පස්සේ පලත් සභ මන්තිවරක් වනට අවස්ථාව ල. යිට පස මට ආාධනාවක්කා කොළමනගරේ ආසන පහක්තියවා මේ ආසන පයි හැමදෑමිට ඇමතිවරු ඉතාමත් දනවත් පුද්ගලයෙන් හිටේ. තින් පලිනි වතට මට කිව කොමනගර ැනි ොළඹ සන සංවිධාක දරය තිව ඒ සංවිධායක දූරය ඔබතුන්මා අරගෙන පක්ේමින් වැඩ කර ෙත ශ්‍රිලාලන්කාරිදස් පක්ෂේ. හැබයි එක්තාමත් ආදරෙන් යාසනය සංවිධයක දූරය භාරගෙන යාසනය සාමාන්‍යෙන් කොළම නගරේ ක්ත් ජාතික පක්සේ නිජමිම විදිීර තමයි හඳුන්න්නේ. එක්ත් ජාතික පක්ෂේ විශාල සඳදංඛ්‍යාව ති කොම නගරේ අපි කොළමනගරෙන් එලිය අපිට චන්ද ප්‍රමාණ වැඩි වනත් ගරේතු එක්ත් ජාතික පක්ෂටවැටන චන්ද්‍රමාණය මහිතන් ඉතිහාස අර සියලම දිස්ටික අනිතා අසනට වැඩි ඩ ප්‍රබල ජංසංක්‍යාවක් ලැබින්. හැබැයි මංගේ ආසනය තුළ ඉතා තබන පිරිසත් එක ඉතා අවංකව වැඩ කරලා මට හැකියාව ලැබුණ ඒ මම ආසන සංවිධයක දූර් ගත්තට පස්සේ පැමිනිිච්ච පලමු පළත්පාලන චන්දය දෙස අසුහැකින් තම අපි පරාජයට පත්තුල. ගැන දහනම දහක් විසිදහක් විතර ඔය ආසනය නිරන්තයින් පරිදින. හැබයිතින් බං වැඩ කරලා. ආසනය තුළ මංඒ මන්ත්‍රීවරු බිහිකරලා ආසන සං්‍රධයකතරට කටයතුරලා එට පස්සේ මංහිතන්නේ මට පලත් සභහ මන්ත්‍රකාලේ ම කොළඹ කලාපය අධ්‍යාපන කලාපේ පාස අධික්‍ෂ නන්ත්‍රීවරය වන. එ මට හැකියාව ැබුණ ඒවකට හිටපු හමතිවරය කතා කරලා විශාල ගොඩනැගිලි සංක්‍යාවක් මේ කොළම නග්‍රේ පලත් සබභ පාසල්ලොලටගේ එතොමේ ගුරුවරු එකත් වෙලා අපි මේ ගුර තුළනය කර. ඒ තුළනය කළ කොළම නගරේ පාසල් පද්ධති වෙන්දර තිබුණට වැඩිය වැඩ සංවර්ධනයක් අපි දැක් ඒ පලත් මන්ත්‍රයව ද කට ුතු ල ප දක්ෂ න්ත්‍රව ද කටිතු කර ඉට පසට හැකව ලැබුණ හිදරාජ පක්ෂ ජනධපත්මගේ ජනාදීපත සබන්ධ කරලයකමරය. හැප ඊට පස්ස මට හැකයාාවල හම්බනා ගෝට බරජ පක් මහත්තයගේ ෘතය සමිතිකටයු සබන්ධ කාරකවෙන්න. ඊට පස්සෙ මම විශේෂෙන්ම ජනාධ විශෂ අවිශේ ව්‍යපෘති අධ්‍යක්ෂ ගෝරෙක් ඉෙර හිටිය නනාගරික සවර්ධන අත්‍යතුමාගේ මහජන සම්බන්ධ තනිල්දාර් හැ මේ හැමස් තැකින්ම ම උත්හර පොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට මහජන නියෝජිතයා කියන කෙනගෙන්ිය යුතුකම ඉටු කරන්නටඒ සහ වගකීම. හැබ මම හැතිස්සේ මශ්වාසරේ මහජන නියෝජිත එක්ක ජනතාව පත්කර ලෙවන්නේ. ඒ මහජන නියෝජිතයා ලව්වා තමන්ට කරගන්නට බැරි මගේ කාලේ වැයිවෙනට වඩා. මහජන නියෝජිතයා රහා මේ කායබාර නිටු කරගන්න. එහිද මට අවසා නේදී. ොරල්ලාලසේ ද්ධා පරුණේ සවිධයකෙනම කටතු කරන්න. ඒතම මම කොළම්ඹ දිස්ත්‍රික්කය තුළ මගේ දේශපාල පසු මහදාගත්තේ මට චෝද කිසිම චෝදනාවක් නෑ මංමක දේශපාලෙ පටන්ගන්නකොට මං හරි පලිසංගුණාේ චෝදනා කිසිවකට හසුනවෙන්නට. ඒකම මට දොස් කියන ප්‍රමාණය අඩු කරගන්නට මහජන නියෝජිතයෙක් විදිට මේ ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ජනතාවට මහජන නියෝජිතයාගේ කියෙන ගෞර ඇති කරන්න මට හැකිවක් ැබෙන. මංහිතන පක්ෂ විසි ත්තේරණ කරන්න නති ම හදාගත්මගේ රත ම මතිවනට දිරිපත් න ම ද නම මේ දේශපාලක් නක මහජන නියෝජතය කියන කෙනන අත් කොහවත්ගේල හිටග ඉන්න බරි තත්වක ම ති ැනල ද මද කිසි කෙනෙක් දනගයි. ඒ වාතාවරණය වෙනස් කරන්න ටඕන්නේ හැම හජන නෝජතයම එක හසමාලවෙයි ඒක විද පුද්ගලඉන්න පුළුවන් හැබයි ජනතාවතරටගිල ජනතාවෙන් චන්දිරලනකොට තම හදාගත්ත ප්‍රතිරූප. කීර්තිනාමය තියෙනවනක් ය හොඳෙනෙක්න යාගේ පසුබිමයාට චෝදනානයක්ත්තන් ජනතාවතට ඕන්නවෙලා යන්න පුුව මේ පත්වෙන දෙසිී විසි පස් දෙනාගින් මම තීරණය කරේ මේ අනිත්තයට ආදර්ශක් වන්න මහනජන නියෝජිතිය කියන්නේ ඇත්තරම ජනතාව බලාපොරොත්තින මහජන නියෝතිෙක් බවට පත්ති ද මහිතන මටේ සලු සංසුකටික තියෙනවා ඇවි දරටත් කතා කරනම මේ ශ්‍රීපල්මන්ද ඇයි කළුතර ජනතාව ඔබට චන්ද දෙන්න ව ඔබට පාර්ලිමේතුවට යන්න සුසරමක්. ඔවාමිල මට පල්ලිමෙන්න්තුර යනතියෙන සුදුකම් ොක්ද දැන් ගොඩක්වෙවට ද මමත් මාධ්‍යවේදියෙක්. විදිහට වසර විසි පහක කාලයක් අ දැකම් තියන කෙනෙ. එතකොට ඒ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන අවදේ ද. ප්‍රවෘති මැදිරිය කටු ක නවදයේදී. එක පැත්තකින් අපි හැමදාම දැක්කේ ජනතාවගේ ගැටලු.ඒඇන්නේ මේ දිිශ්‍රෙක්ක විසි පහේම ගම්නියම් ගම්වල තියන ජනතගේ ප්‍රශ්න තමයි අපි ප්‍රවෘති මැදිරියයට ගන්නලා. ඒවට බලධාරීගේ ඇසරෙන්න කියලා. අපි රටට හෙළි කලාා. ඒ වගේම පසුකාලීනව මැදිරියෙන් එ හාට ගිහිල්ලා ජනතාව අතරමත් ඉඳලා අපට සුවිශේෂී වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබිච්ච ඒවයේ නාකත්වයක්ත් මට ගන්න අවස්ථාවක් අවුරදු දහැදදුළහත් තිසේ ලැබුණු කෙනෙක්. ඉතිං එහෙම බලන කොට ජනතාවගේ ගැටලුවමොකක්ද ඒ ගැටලුවට විසඳුම කියන එක දෙන්න ඕනක් කොහොමද බලධාරින් අවධානය යොම නොකරතියෙන්නේ මොනවගේ පැතිකඩවල්වලටද. ඒ ඇයිද ඒව සඳහා විසඳුම් ගන්නනම් තනියෙන් තනිපුද්ගලබූ ජනතාවකට බැරි බව තේරුම් ගත්තු නිසා. එක පැත්තකින් මේක සුදුසු වෙලාවද මැතිවන්නකට ඉරිපත්වවෙන්න කියලා. මම දෙදහස් විශ්සාවුරුද්ධෙති තමයි මුලින්ම කල්පනා කරන්නගත්තේ. උද සි පහ මධ්‍ය ද ලෙ ටුතුක නද දී ඒතිය අදකම් සම්බාරයක් එක් දෙදස් විස්සේ පාල්ලිමෙන්න්තු මහමැතිවරණය සඳහා ඒ අවස්ථාව දස් දහනමේන්දල ජනතාව කියන්න පටන්ගත්තා මේ දෙසිය විසිප පහම එපා කියලා. අප දෙසිේ විසි පහම එපා කියලා. එහෙමනන් දෙසේ සිපහම එපානම් ජනතාව හොඳ හරරියට ප ාල්ලිමෙන්න්ටව ැවියුතු පෙරිසක් තෝර ගනයවීග විශ්වාසයක් ඇැතිබුණා. ඒ පදනම තුළ බොහෝ වෙලාවට. ඒගේ ණඩයිම දමත් මත් පලිමින්දු හ ඇැතිවරන්නේට මස තුනක වගේ කාලයක්තියෙද එත නද කළුතර දිස්ශ්‍රික්කේ ඒ අස්ථාව ශ්‍ර ලංකාන් නිදහස් පක්ෂේ තනිකණන්ඩයමක් විදිට යැන නවරලිය යාපනයසා කළුතර දිශ්‍රික්කේ ඒ අබියෝගේ බාරගත්තා. ඒක බාර ගත්තයම අධදැකීමක් ලබන්නත් එක්ක. මොකද අපි පරෝති මදිරේදලා පොෘති කිරීමතුළ නතාව ගැටලු අන්ුරගත්තට දේශපාලක්නෝ ප්‍රශ්න කරලා දේශපාලන්ගියන්ගින් ඒ ප්‍රශ්න කිරීම් පිළිබඳ අපට හැකියාව තිබනට. උද උත්තරදි නතාවගේ ප්‍රශ්නවලට විසදුන්න්නොදී පැනලයන්නේ කොතනදක අපි අඳුරගත්තට අඳුරගත්තු ගැටලු ටික බිමේ හඳුරගන්න හොඳම අවස්ථාව තමයි, ප්‍රායෝගික දේශපානයටත් යොමු වීම. සුස්සුයිකක කල්පනා කළලා. ඒ වගේම තයි. අවුරුදු දහටක කාලයක් අමිල මත් පාල්ලිමේන්තු ර්තාකරුවෙක් ලෙස කටයුතු කරනවා. එතකොට ඒ අවුරුදු දහාටක කාලය තුළදී. අපි දැක්ක මොකක්ද මේ අපේ ඉන්න ජනතාව. තමන්ට එහිම ජනත පරාධිපත්වය කොයියාආකාරයෙන් පාවිච්චි කල තියනවද. තෝට ඔන්ම කතරෙ ගහලා විවිදධ පක්ෂවලින් තෝරාගත්තු දෙසිය විසි පහක් එකගැන්නේ එකසි අනුහය දෙනෙ පාලිමේතු දෙවන තෝට ජාතිකලස්තුත් විසි නැ එකම දෙසි විිහක් වෙනවා. එතකොට ඒ එවල ජනතාවම මුහොරු කියන මුන් වංචාකායෝකයන මු දූෂිතයක කියන අල්ලස් කන්නවා කියනවා. එහෙම කියලා බනිනවා. ඉති මේක අවුරුදු දහට කාලය තුළදී අවස්ථා තුනක් අඩි වැඩි වශෙන් අස්ථා තුනක් ම දැකරු දෙත් තමයි එක වෙලාවගේ ජනතා චන්දෙන් පත්වෙන කෙනා ආණ්ඩු පාර්ශවයවාඩි වෙනවා ඒ කණ්ඩායමම තවත් අවුරුදු පහතිින් පස්සේ. අර ජනතාවගේම කතිරෙන් ආ ඒ කණ්ඩායම විපක්ෂවාඩි වෙනවා. නැවතත් ජනතාවගේම කතිරෙන් මේ කණ්ඩායම ඇවිල් ආ්ඩුුවවාඩි වෙනවා. දෙ මේ තට්ටුමාරු ක්‍රමය හොඳටමත්තු ඉදිරින්නත් අස්ථාව ලැබුණ ගේ ම ්‍ර ක පාලිේතු ධ්‍යව දගේ විදත් ා න මන්්‍ය සන්සද සභාපතිවරයාල් ලෙස මට තේරිපත්වන්නට අවස්ථාව ලැබුණ. ඒක හරහා පාල්ලිමේන්තු සම්ප්‍රදාය ස්ථාවරනයෝග ඇතුළු ආචාර ධර්ම ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමවේද පිළිබඳව අපිට මට පමණක් නෙමෙයි, පාල්ලිමේන්තු වාර්තාරනයේ ය දෙදෙන එකසිය පනහකට අසන්න පිරිසකට අපිට විදධ වැඩමුළු සම්බන්ත වන සඳහා දායකත්වේ ලබාදීලලා ඒ සඳහා වන. හු ැසි පවත්වන්නට පාලිමින්දු ේත්‍ර ධරිකාරයාය පාලිමින්ඳදු මහලේකම්කාර්යාලය ඇතුළු අමත්‍යංශට සමගේ කබද්ද වෙලා එකකටත් හැකියාවත් ලැබුණ. ඉතින් මේ කියන සේලු අධ්‍යකීමම්ික එකුතු කරගෙන මම දෙදස් විස්සදි ම කිවන්නේ මම කළුතර දිිෂට්‍රික්කට අවති වෙනවා කියලා. එකොට තවත්කාරණාවත් තමයි ම මගේ මොලික අධ්‍යාපනය මතුක මානන්ද ශාත්‍රායාලයේ. එඒයට පස්සේ ම මාත්‍ර නාහුල විද්‍යාලයට යනවා. එතකොට මතුක මානන්ද ශාස්ත්‍රාලින් අධ්‍යාපනය ලබන මම දැක්ක කළුතර දිශ්‍රික්කයේ කියන්නේ ආසනනාටක් තියෙනවා. මේ ආසනාට එකකට එකක් වෙනස්. මේ ජනතාව අති බහුතරයක් ඉන්නේ රබරවත්තේ තේවත්තේ. කම්කරුවෝ කොලි වැඩකරන අය. මේ ජනතාව හරි දුක්ක්‍යත ජනතාවක්. ඇති මේ කියන අදදැකීම් සියල්ලම ට මාධ්‍යවේදෙක් ලෙස අත්ිඳින් අවස්ථාව ලබාගත්තා වගේම ලැබවා. ඒක තුළම මම කල්පනා කරා මේක හොඳමදේ තමයි ජනතාව වෙනුවෙන් හඬක් නගන්න නම්. ඇ මද හටව ැල තියන ඒකදි දශපාලක්ඥාන් රජුව ප්‍රශ්න කිරීමට ලක්ල ඔවු ප්‍රශ්න පැලගේ ොවද. ඒ පැනල ගිය ප්‍රශ්නය අන්න අපි දක්ී දින්න ලැබුණ. අුතර දිිශ්්‍රික්කේ පොඩිවැස්සටත් ගංවතුර. ගංවතුරට නිසි විසඳන් දුන්නද. කළුතුර දිශ්‍රික්ක උදාහනයක් ත්වොත් රටේ ොහෝ දිිශ්‍රික්කවල දේශපාලක්ඥයන්ගේ ප්‍රශ්ය ෝකයි.ඒගැනි ජනතමුණදන ගැඩලෝක. ගැටලුවට විසඳන් නොදී තාවකාලික පිළියම් යෙදීම. දම උදාහනයක් නවනන්. ි සටත් ගන්මතුරක් එෙනවා එදකොට බදදුරල්ලිය පාලිදනුවට අගලවත්තේ දල වල්ලාවෙද තීරුවම යට වෙන. අනි පැත්තෙ කුකලේගග ජලාෂය වන්දුරටක් විෘතරගමම් මේ බුලත් සිංහල ඉදන මේ මෝල්කාවින්දල ඒ පැත්තම මේ හොරන පැත්ත දිගට යට වෙනවා. මේ කාද යත්්‍රීදයක් නෙමෙයි. මේ ප්‍රවෘතියම අපි අවුරුදු විසි භහකට අසන්න කාලයක් වරින්වර වාර්තා කලා. එහමන. නැතම මා දව එක්විට මේ ර්තා කරනවට වඩා මේකර දෙන්න බලලා විසඳු මොකද. මං හොල බැලුව ම වාරි මාර්ග විශ්‍රාමික ඉන්ජිනේරු මහත්තුරුන් හම්බුනා. යෙල්ල මේ අපේ දිස්වික්කට කල්ුතර දිස්ට්‍රික්කට නිසි වාරි සැලස්මක අවශ්‍යතාවය හඳුනාගත්තා ශිපමත් අපේ විසඳම කතා කරම ඒ ඉ ගවස්ථ. ඉඩවස්සේ මම යනවා අපහු දාකන්ත මත්ත අස්ථාවල බාදන බතුමා කියපු කාරණ වලින්ම මට ප්‍රශන කීපත් ඇතිවෙන. එකක් තමයි ද ඔබතුමා වසර කියයක්ක් ද ප්‍රාකාරය දේශපාලනින් ද වසර විසි පාකටාසන්න ප්‍රමාණය ඔ ඒ වසර විසිපහකරාකාලය තුළ වැඩිකාලයක් ඔබතුමා නියෝජනය කරපු පක්ෂ සහ සන්ධානතමයි පාලන බලය තිබුණේ ඔවුන්ට හැබැයි අපි කොලම නගර සභාසීමාව ගත්තත් බොහෝ ප්‍රශ්න විසිඳිලා නෑ ඔදු මත්තෙකටක් කියන්නන්නේ. එහෙම විසදදිලලා නැති ප්‍ර්නට වැඩිය විසඳිච ප්‍රශන ැන ම ඉසල ගනක සඳහචාරත්නය ගලහිදවා ඇත්තරම කොළමනගරය ඉස්සර ඔබතුමා දකින්න නති කොළමනගරේ පැල්පත් විතරත් තිබ්බා මිලද තිබ එක්දස් පන්සේ හැටහතත් මේ වතුවල ඉතා දුගී අන්ත අසරන තත්ව වැල්පත්වාසි නිශල ප්‍රමාණයක් ීටිය ත මේ පැල්පත්තුවල හිට පියගොල්ලවා මිල ජීවත්වුණේ පකිස්පෙට්ිය වගේ අඩි දහයදාහයේමිතා අතවම ජීවත්වයන කොළඹ නගේ තවම එහෙම තියෙනවා අඩි දහය දය වගේ පකිස්පෙට්ටිය වැස්ස වෙලාට හලෙ තහඩ ටිකක් දිලලා වැවැවිහිවතුරටික ඇතුල්ටේන වැටනකොට මොක්ල් පලාස්ටි මේ භාජනයයක් තිලත වතුටි කෙලිරදා හැව ලාවට තේවිදිට මේගොල්ලො ඒකට මුහුණ දෙනවා ඒවිතරන්නේ සහර ගෙවල් වල කොල්ොට තවම සිමින් තිනෑ සහර ගවල වහලේ තහු තින ස් පපස්ට ීට්ික්ගන්න හැබයි අපි මම ගතා සතුටු වෙනවා. මට හැකියාව ලැබුණ මං දේශපාලනයට ප්‍රවි්ටයන අනූ හතරයිද. ඉස්සල් ලාමක් පොදජන පරමුණ ක්ත් ජනත නිත සන් ආ්ඩුව බලට පත්යනොට බොර ලා සද ත තුම හම කියල අමාත්‍යන්ස රාසිියක් මේ ඇතුල ජලම්පානය ය නනාගරික සංගර අධිකාරය සංග්‍රධිකාරය විශාල අමාත්‍යන්ස රාසියක්ක් සහ අතන රාසිියක්. හැබැයි අපිට හැකියාව ලැබුණන විශේෂෙන් මන් සතුටු වෙන. ම නියජනය කරන බොරල්ලාසනය දෙමොට ගොඩ ප්‍රදේශීෙන් මහල් නිවාසාහ දන්න පටන්ගන්න. අපි යන ප්‍රදශවල ඉස්සර මම ම පඩිකාල දැකපුඒ හරි සංවේදිය කියැන අඩ වල හාරල අඩියක්විතඇේ වල ඇතුළ තමයි වතුරගන්නතිී. පුදු පයි්පතිබ්බේ පාර මැත්්දේ. ඒ පොදු පයිප්ෙට තමයි හවසනා්‍ය අම්මල දුවලකාතවල තුවේ හැබැයි හේතු තයි වට ාන්න ැෑල ඇ ු හදගන්න උක්ොමර රැටයි. පොද වැසිකිල තිබ පොද වැසිකිලියට වතුර ටිකර න්න ෙලියින් පොද වැසි තමත් හැමද තින යන එහම එහම පොද වැසිකිල වතුරගෙන යන්නේ එලිය. හැබැයි අමත කරනරයි ෙප්ික් ෑන් ල තින කො මරක හමතැනකන අලනල්කා පත්ද තින ඒ සෙපටික් ටෑන්ක් ික හදල සෙප්ටික් ටෑන්ක් තිික දවක් ැනකොට පිරුනම ගලි බෝසරකින් අදින් ේ අධනක ප්‍රමාද වන්න ැමිල. ඒ ඔෆ්ලෝක් ගහලතින කානුවට එකන පොදු කානුවේ පොදු කානුුවදගේ ගලාගෙනකිෙල ෙල් ඇතුල ම පුදකාන ලට හැබයි එහෙම ප්‍රදේශබල ම පිට හැකයා පරිදි. අපේ මටමින් අප හැකියාවක් ලැබුණ නිවාසිදිි කරන පටන් ගනේ කියැන පැල්පත් වාසින් වෙනුවටතමයි ඒ පැල්පත් වාසින් අඩි දායදාි පිස්පේටි ට පොදු වැසිකිලිය පොදු පයිප පාච්චි කරපු ජනතාව වෙනුවට. ගේ තුළේ වැසිකිලිය තියන ගේ ඇතුළේ කුස්සියක්ත් තියෙන ඒ විතරන් ෙවෙයි කාම්බර දෙකක් තියෙන ඉස්සරම්ම තාත ොක්කම එකට නිීියගත පිස් පපට්ටේ වගේ බිචගේ කියල සාරියෝලින්වෙන් කන තවත්තම තිියගන්න. හැබයි ඒ ඒ විසාාල ප්‍රමාණයකට මේ ප්‍රශ්ට විසඳන් ගොලදින් මේ හපැත්තේ දින හ මහිහුසෙන්පුර කියලා. එතන ෙවාල් එක්දාස් පන්සිියකට ආසන ප්‍රමාණයක් මේ වකොට හදලිවරයි. හැබැයි ඒ හදන පටන්ගන්නකොටේ වතුල හිටිපු ජනතාව ගෙනල්. ර පුදු වැසිකිිලිය වෙනුවට වැසිකිිලිය ගේ තුළ රම මුලින්කවගේ අමලතාත්තල එකට නිදිියගත්ත සාරියලින් වෙන් කලා හැබයි ඒ වුවට කාම්ර එකක් හදල සාලයක් හදලා ඒ ජීියනට අපි වෙනස් කර. ඒ ගෙවල් දෙනකොටි පක්ෂපාට ජති ේද ැලි වෙන අපිට චන්ද දුන්නද ඔයාේ පක්ෂෙද අපිත් එක් දේශපාලනය කර හම කරේ නෑිට ඇක්ටර් මූමනාවත් තිබ්බ මේ ප්‍රශ්න පටන්ගන්නඕනේ ප්‍රශනය විසඳන් අපි අව්‍යාාව විදිරිපත් නොත් තයි දර් ලන ප්‍රශ් සු න්න පුල. අද සතුටු වෙනවා කොළඹ නග්‍රී ඒ තිබිච්ච වතු එක්දාස් පන්සිය හැට පහ වෙනුවට අද විශාල සංඛ්‍යාවක් වතුලින් ඉවත් කරලා අද මහල් නිවාසොල්ට ගෙනනල්ල තින එතකොට අද කොළඹ නගරී කලාතුරගින් තමයි අර වළක බැහැල වතුර ිකක් ගන්න එකක් දකින්න හම්බින් එතකොට අපි ඒ වෙනුවට සෑම නිවසට ජලය ලබාදී ති. අර පැල්පත්වාසින්ගෙනනලට ඒ හොඳ පිංචිකල ඒොගේ ජීවට වෙනස් කර. ඉස්සර පාසලකට දාන්න යායට අයිති පෙන්න්න දෙත් තිබුරනේ යට අයිති පෙන්න්න අඩු ගනය කටුම්මි කාඩ්ගක් තිබරනේ ඒක නගර සබාවෙන්ද නිවා සධකාරෙන් ද කෙන්ෙ කොහෙමත් යායට අයිති පෙන්න්නටන හතමත් හැබැද අනතර යකට ද තරනකොට අවරුද්තිහක් ඒතිෙ අවුරුදු හතක් විතරයි මගේ මතකේ නිරදිනන් බතුමා නියෝජනය කරන පක්ෂයට බලය තිබි නැත්තේ. හැබැයි දැන් ඔයක්. බතුමා කියන කාරණට වඩ තවත් බහතරයක් ඉන්න වනි තම ඔය ඔය ප්‍රශ්නවල න ඇත්තටම අමිල මේකේ ං මේකේ ගොරැල්ලාසන දෙමට කොඩ වනාතමුල්ල සහ විශහල ප්‍රදේශයක මේ නිවාස පද්ධති හදලිවරයි මහි මේ මතිවරෙන් පස්සෙවත් අුමතරම සැසුමක් කදල තියෙනවද මේ ඔය ඔබතුමා කියන ප්‍රශ්නයට සසමක්හදල ඇත්තටම මම ආඩම්වරවා සතුට වෙනවා මේ මේ සැලසුම නාග්‍රික සංවර්ධන ධිකාරරි සතුව තවම තියෙනවා අපිට දැ අරගලය අවස්ථාව එනකොට. ඒ වෙනකොට නැවතිච්ච නිවාස ව්‍යාපති හෙම්ම නැවතිලා තියෙන. ඒව පටන්ගන්න විදික් නැතින්න්න ොද නාග්‍රක් සංගු අධිකාරයට මුදල් නැහිද. හැබැයි ඒ කවුරු රජයහිටියත් කවුරු ජනාධිපති වුනත් මොන ආණ්ඩු ආවත්, මේ වැඩේ පටන්ගන්න මෝන මේක මේ කොළඹනගරේ ඉතා දුක්විඳන අන්ත දුක්විනින ජනතාවගේ ජීවනය ප්‍රධාන ප්‍රශ්නය තමයි තමන්ට කිය ගැත් තියෙන් ඕනේ තමන්ගේ ඇතිතල පහසුගන්ටික තියෙන්නු. ඒ මේ වැඩේ පටන්ගන්නුන. ඒහිද මේ වැඩේ පටන් අරගෙන අන්නු. ඒක දැන් ජනාධපතිවරය පත් කර ජනතාවති එයාට පුළුවන් මොන විදිියන්හරි පොදව ප්‍රශ්නයක් කහරන්නන්ද බොතු මත් මාධ්‍ය. ඒදෙක්විදියට දසක දෙක්කර අධික්කාලයක් පඩකල්ල තමයි ඒත්දකින් මෙක්ක දේශපාලට නො. ඒවගේම නීතිං්ඥවරු වෛද්‍යෝර විවිධ සේෂවල උර්ථිකයෝ දේශපාලන්ට එනවාර පරම්පරාගත දේශපාලනි කරපුය නෙවේ ඉන්නන්නේ දැ මේ වනකොට අප මේ මැතිවරණ අපි දක්නේ වගේ අලුත් චරිත කීපයක් මෙනවා. හැබැයි අප අපිට අත්දකීමක් තියෙනවා ආරක්්කලකවරේ විදි සාර්ථක ච්ච ගෝට අගේ රජභක්ෂයට රජභක්ෂට නනාධිපතියවරයා ද විදිිය සාර්ථක ව බැරම සාර්ථකුණ. ඔබ හිතනවද දේශපාලනය නොකර බින්මට්ට න්දරල සම්පකාර සමිත න්දලලා ප්‍රාධස් භාවිදල පල සබා හෙම දේශපාලනය නොකර වෙනත් ෘතියක් කල්ලා දේශාලනට ආවම පාර්ලිමේන්තට ආවම. ඔවන්ට මේ වැඩ කරන්න පුළුව දේශපාලනය කරන්න පුළුව පාරලිමේතු ීතීයේද සම්පානය කරන්න පුළුවන් මේ වගේ ොල ද ශ නද. මේ ඇතර මේක හොඳ ප්‍රශ්නයක් මොකද මේවෙලාේ රටි රැල්ලක් හැදිල තියෙන වෙලාවක්නේ ජනතාවගේ මසෙම්ම කියනවනක් තකොට රැල්ලට පාල්ලිමේන්තු පුරවලා අපි අත්වින්ද අපිට මූන දෙන්න වෙච්ච සිදුවී.ය අතීතය අරගත්වතින් ඔය වගේ රැලිගත්තෙන් පසේ ජයජයවදන හත්මයගේ කාලෙදී හයම් පහක බහුතරයක් තිබිලත් ග න්න පුළුවන් වුණාද රන සිංහ ප්‍රේම දස මහත්්‍යයාට මේක බාද සිද් වුණ ඇ ට පස්ස රටතුළ ඇතිවු තත්වය මොක්ද. ඉට පස්සේ රාජපක්ෂ මහත්තුරු තුනෙන් දෙක බහුදර බලයක් කරගෙන පාර්ලිමේන්තුවේ හිටියා. එතකොට අවස්ථක් කිහිපේක ජනාතිපධ දූර දරුවා ආස ගට ක් හ හට ක්ෂක්. ජනවරමකින් ජනතා බලයෙන් බලයට පත් වෙලා අවසානයේ ද අවරුදු දෙකට අඩු කාලයකදී. ඒ ජනතාවගේම විරෝධය මැද ජනාධිපතිදූරයයට හැරදාල න්න වනා ඔබ ල බ ම යෝජනක ස ලකා දස් පක්ෂ සහ න්න ව්‍රණ න්ද ක්ෂ සහඳදුන්නා. එතකොට මේ විදිහට බලනොකොට අති බහුතරඒගැන්නේ. බහුතරය සහිත පාර්ලිමේන්තුවක් බිහිවෙනම කියන්නෙම එහෙයියෝ රැසක්. එහෙයියු ගොඩක්. සභාව පපුටු ටිට එනම කියන එක. එහෙයෝ ගොඩක්. ඒ නිසා මේක ආණ්ඩුවේ අති බහුතරේ ගැන අප එකෙේ දහතුනක් කරගත්ව ආණඩු බලය පිවන්න පුුව. එතකොට සරල බහුතරයෙන් අපිට හැකියාව තිබෙනවා ඕනම පාර්ලිමේන්තු පනතක් සම්මත කරගන්න. ඉතාම කලාතුරකින් විතරයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අවශ්‍යතාවක් වෙන්නේ පාර්ලිමේන්තු පනතක් සම්මත කරගන්න. දැම් හොරුුවල්ලන්න ඕනද තුනෙන් දෙක් නෑ දෂිවල්ලන්න ඕනේ නෑ. තොට කියපු විදිහට දැන් එකක මේ නොන මහත්තුර කතා ගරන ර පේ සල්ලි රටවල් ට ගේයාාව ගන්ඩාවට ගගේ ජනතාව ොමගෑවන සු කොච්චර ොර තා කිව ද ත හිතමක පිටවල ලුල් කලුල්ලි ලංකාවටගේන්න තු නෙන් දෙකක් ෝනේ නෑ. මොකද මේ වෙන කොට පව කාල නි ි ක්‍ර සිහ හත්තේර පුළුවන්ගන අති විශාල පනත් ප්‍රමාණයක් පල්ලිමේටුව සම්මත කරගන්න එදකට ආර්ථක කලමනා කරන පනතයන්දලා මේ ආර්ථිකයට බලපාන මුල්ල විශුද්ධි කරණයට අහදාල වෙන බහුතර පන ප්‍රමාණයක් දැන් සම්ම වෙලා ඉවරයි. මතේද මල්ිම අඩුව කියනව නව වස්ථාවක් ගෙනව කියලලා නව වස්ථාවක්ගේ සරල බෞතර ෙම්බෑන ප ඒමයි. ඇමිල ජනතාව නම විවස්ථාවත දැ මේ වෙලා විල්ලන්න ජ? රැල්ලකට හිටපු ජනාධිපතිවරු වෙනස් කරලා අලු ජනාධිපති කෙනෙක් බලයට ගෙනැෑවිේ ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාවක් සංස්ෝධනය කරන්නද. ජනතාව එක මිල්ලි මවන ඒකද. ඇැ කාලයක් සි විධ පක්ෂවලින් විධ පර්ශෝ වලින් එල්ලවනම විවස්ථාවේ ගැටලු සම්බන්ධයට විදායක ජනාධිප්‍රරිදූරිය හුසි කරන්නඕන කියනෙ වගේ විධ කතා කියනවන එතකොට ඔන් කියනව සහර වෙලාවට ඒ වගේ ය බලය හරේ යන් ැන්ගලින් බල මක්දගත කරන් ජනතාවට මීට වඩා සාධරණක් වේ කියල තමයි ඕොන් කියන්න. ඕහ බයිලනයම්ල අවරුදු දහට පාල්ලිමේතු වාර්තාකැනිය දිච්ච ම පාර්ලිමේතු සබය ඇතුලි වෙච්චද දක්. මෙහ මහිදන්නකෝ ට ජනතාව දැම් බුද්ධිමත් වවෙන්න. මේ වැලිවලට යන්න නෙමේ අවශ්‍ය. අපි දැක්කා යහපාල නාණ්ඩුව බිෙහිවුණා. තෝට යහපාල නාණ්ඩුවවෙද ගෙනහම යෝජනාවක් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පන්දනය සඳහ. සම්පාදනය කිරීමට පාර්ලි මේන්තු ඉන්න මන්දිවරු දෙසිිය විසිපස් දෙනාම. ආණ්ඩු ක්‍රම ්‍යස්ථා මණ්ඩලයක් බවට පත්කර. තු ආණ්ු වස්ථා ම්ඩයක් බට පත් කරලා, ආණ්ඩු ක්‍රම ්‍යවස්ථා ේකම් කාර්යාලයක් වෙනම උට තට්ටුවේ හතරවැනි තට්ටුුව පිහිට එ්වා. පිහිටුවලා පාර්ලි මේන්තුව නියෝජනය කරන සියල්ලුම පක්ෂනායකයෝ, පක්ෂනායකයන්ගේ. අදහ සියෝජනාගත්තා. ල බ හමතරු දසයෝජනගත්ත. දිස්සිික්ක විසි පහමගිල්ල ජනත අදහස් එකතු කර. කෝටි ගානක් සල්ලි වියදන් කරලා. පිටරට ඉන්න විදේශ විශේෂෂයන් පවා. ඒ කමිටුවල්ට ඇතුල් කරලා. ඔවුන්ගේත් අදශයෝජනාරගෙන කෙටුම් පත් හයක් හැදවාන්න හමස් පෙත්තිේ. ගොඩට ොරු වැඩනේ ගොට රජක් මහතනයත් කමිටුව පත් කර. ඕ කම ජොප පත් කර ැම අපි දැකනේ දැන්වන පාල්ලිට තියෙනවා මටුහ ර්තා හය හමස් පෙට්ටිය. ඉති මෙහමතියෙද්දී. ආ්ඩුකම ්‍යවස්ථා මන්ඩලයක් විදිර පත්කරපු. පාල්ලිමේත්‍ර මන්දුරු දෙසිය විසි පහෙෙන්ම සැඳම්ලත්. ආණ්ඩුකල්වස්ථා ම්ඩලයක් කින්වත් බැරි වනානං අපේ මේ විවස්ථාවට ඔය කියන කෑලි බෑලිය එකතු කරලා රට්ටු සනසන්න පුළුවන් තැනකට ගන්න. දෙන් දකුණ සැනසනකොට උතුර අසාහනේ. උතුර සරසර කොට දකුණ සහනේ. ඒ නිසාක මේ උතුර දකුණ නැගෙනහිට බටහිර ප්‍රශ්ටයක් නෙමෙයි මේවා මේ දේශපාලක්ඥෝ තමන් බලයට එන්න බොරු කියනව බොරු කියල බලයට ඇවිල්ලා බලය පවත්වාගෙන යම සඳහා කල් මැරීමටගේෙන් උපක්්‍රම ආණ්ඩුකම විවස්ථාව සංසෝජනය වෙන්න ඕනෙ නෑ. අපි අපි අත්තුන්දා මිල අත්වෙන්න්ද දහටුවෙන ආ්ුක වස්ථාව සංෝදන ද මහින්ද රාජක්ෂ මහත්වයට තිබුඩු බලතල පූර්ණලෙස වැඩිරගත්තා. පර්ණ ලෙස දවන ිත්ව ොර ැසි බාවේ ලබපු බැසිල් රාජපක්ෂ මහත්මයව. මෙතුමාගේ කඳවුරේ බැසි රාජ පක්ෂ මහත්්‍යයව පාල්ලිබේතුට ගැන මුල් කරගෙන අන්න මිලස්ා සෝධනයක් ගෙනවා. ත ම දර ත දව ල ්‍ර ලංකා දස් පක්ෂ සයදන්න ම කදර තර මි ශ්‍රීලංකා නිදස් පක්ෂයට ඇත්තටම මම එකවෙන්න අවුරුදු තුනක න්දන්න. න අනත් අද බ සිලංකයිදස් පක්ෂ ජන ද පක්ෂ නත් සිලක ෝජන පෙරමට තරක්ෂෝදන කර මොද ඒ අවස්ත බති ඔබ කිය නව ඔබ කිය ේ බ කියන නිෂද කාරණේද සිලකයිදස් පක්ෂ ිල කයිද ස් පක්ෂ හදන්න හ ර තරක්ච න දර රක හැදු ැස ර ක්ෂ හත ප ෙමේ ඇතු මල ගන වෙලාව ර ඒ නිසා. දෙකක් ඕන න්නේ මෙන්නම වගේ දවි්‍යපුර වැසි භාවයක් හිමිකෙනෙකුට පාල්ලිබේන්තොට එන්න ක්‍රමයක් ගන්න අපි ආසන්න අං වශය. යමට හිතනදේ හොඳේ මට හිතන දේ මොකද ජනතාව මුක්තේ පරමුණයි මලිමයි ගැන දෙක්නෙ. තොර ජනතාව මුක්තිය පෙරමුණේ අයන මේ මාලිමාවේ බොහෝ අය නො විදේශගත වෙලා. විශෂය ශක්ජන් විදියට. මාලිමාව ප්‍රතිපති ප්‍රකාශ සකසන්න විශේෂඥ සහය ගත්තා. ඇබ ඔවුන්ටත් කැමති ඇතිනේ සභාව ඇතුළට එන්න ඒ සඳහාගේ අහදන උපක්‍රමයදද කියන මාධ්‍යවිදක් විතරෙන මට යම් ප්‍රශ්ටාර්ති ඇතිය එඒන් නිසා ඒ නිසා තුනෙන් දෙකක් ගොඩනගාගන්න ජනතාව අතර ගොඩ නැගිච රැල්ල පාවිච්චි කරලා පාල්ලිමේන්තුව එකසිය පණහකින් එකම කණ්ඩායමකින් පුරවනව කියන්නේ එතනදි බිහිවෙන්නේ ඒ එකකා අදිපතිෙක් අතිතත්දැකින් ගන්න. ඒ අධිපතියේ බෙවුණනාම ඔහු ගන්න තීන්දුවලට නතා විරෝධයක් එනවා. ජනතා විරෝධයනකොට ඒක මර්ධනයට ආණ්ඩුව සූදානං වෙනවා. ඒක මර්ධනය කරන්ඩයන කොට අන්න ජනතාව අරගල කරන්න පටන්ගන්නවා. රට රාජික වෙනවා. අපි එම දාමයකට තමයි අතිතේ මොුණ දීපපුතත්වයකට එන්නේ ඒනිසා පහල මේන්තුුවට වි විදවතු ෘත්තිකන් අවශ්‍යයි. මේ අදැකීම අපිට තියෙනවා නේද රජපක්ෂආන්ඩු කාලි. වියත් මග රට කළඹපු වියත් මග ඇතරම වියතු හිටිය. ඒ යි්‍යවර විද්‍යාඥියෝ විධාය එකකම හ බදුමගේ ඒවාගේ අය ෘත්තික යවාලලාම දේශාන බිමටමේදර දශපානය කරපු නැතිත යවලලා පුළුවන්ද ය ජනාාව පොර්‍ර වල ඉට කර. ඒක මයාමිල මංගුදාහර පෙන්නුවේ වියත්මගේ එච්චර වියතුම් ඉදලත්. දේශපාන පරිනතභාවය තියන පිරිස් එක් මුසුවෙලා වැඩ කරලා. රටක ජනතාව පිනවන්න බැරිවෙච්ච නිසා ආණඩු කරන්න බැරි වුුණ. රටේ මහා අරගලයක්කාවා. එහෙම නම්. දැම් පුොළුවන්ද තිවෂන් ගුරුවරුන්ට ෘර්තිය සමිති අරගලවට නාකත්වය දීපු අයට මේ ගොල්ලොන්ට පාලිබේන්තු ඇවිල්. මේ ගොල්ලොන්ගෙන් විතරක් ඔලුගෙඩි පිරිලා කිසිදු අත්දැකීමක් නැති පිරික් පාලිබේන්තුව වටොත් පාලිබේතුව තියෙනම පොද්‍යාපාරිපිරන්ඳ කාර්ග සභාව රාජ්‍ය ගිෙනුම් කාර්ග ආංශික අධීක්ෂණ කාර්ග සභා මේ වගේ සුවිශේෂී කාරග සභාවලට වත් සුදුස්ස අවශ්‍යයි විශාබද සදම්. බතු ඇතලුව ෘත්තක සොු නැගල් බතු කියින් නෑ මම කියන්නන්නේ ෘර්තිකයන් සදුසුයි. ෘර්තික නුසදුසුන බෙයි. අර මම කියන අති විශාල බහතරයක්ින් ඔළු ගෙඩි ටිකක් පුරව පාල්ලි බේතුක් කාවෝත්. ඒ අති බහුතරේ ඒහි බට පත්වනොකලා ම මේ කියන්න ඒකො ආ්ඩුවක් ගෙනයන්න බෑමිල. ඒක අපි අත්ව න්දන්නේ අපි ම ආණඩු බලයගන්න කෙනනටක්ේ හතුර. එකේ දහතක් කොඳර මැති. ප්‍රබල විපක්ෂ භූමිකාවකුත්තියෙන් ඕන. බල පක්ෂ හඩක් තියෙන් න එතකොට තමයි ජනත ප්‍රශ්නය සංවාධයක භාජනය වන්න නැ ල තු යන ොක්ද කරන්න වාාික පිළිතුරු අපේක්ෂාවයෙන් ද ප්‍ර්ණ යොම කරන කොට ඇමතිගේ බලය පාවිච්චි කරලා ප්‍රශ්න කල්ධානක විතර අපට දකි බ ද. අපි හොඳ තැකට පර්ිමේන්තු මන්ත්‍රීවරුන් සමඳ ද බතුමත් පලවිනි අවස්ථාවේ අදස් තැක්කමැද කිව්ව මේ හර සුදු ඇඳගෙන ගියාට ඔහු නියෝජනයවෙෙන්න්න නියම පාර්ිමේන්තු මන්ත්‍රීවරක් කරීන ජනතතා නයෝවිතෙක් කරරි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම නේද ඔවුන්ගේ තැන නැතිකර ැති නැද වෙනකොට ඔය දෙසී විසි පහම එපා කියන සටන් පාටයක් එන්නේ මේ මේ දේශපාත්නය කොරපු දේවල් නිසා නිී. ඔයි මම හිතන් නැමිල ඒක දෙසිී විසි පහමකිව මසිල්ම පක්ෂ ියෝ ියෝජනය කන ගුල් ඇතුලෙේ ඔතකොට හවල් පක්සේ පිරිසිුදු හවල් පක්ේ හොඳ හම කියන්න බෑ හැබයිති මේ දෙශිය විසි පහට ජනතාව පත් කරේ වනාාය නැවත්ත ජනතාවට වග කියන්න පැෙන්් ඒ මේ පත් කර වනේ වගගේ මහරට ෂ්ටරන්න නැති හිදන්න නතාව ටෙපාවෙන්. හද දන්න ම ජනතතා බහුතරයක් ජනතාවගේ ඒ බලාපොරොත්තු ෂ්ටනූ නම්ම ජනතා ලාපොරොත්තින සංවර්ධයක් හෝ නැත්තන් කාරයක් ඉටුනවු නම ජනතා දැඩ විරෝධයක් මතුව වෙනවා හොඳ මුදහන්න තියනවඩටද සම නිසාද මේසරේ සෙලංකා පොජන පෙරමණීයට දෙයි දශන් පහගඩවටනේ ඒ ඒක මහින් දනෙවේ මහිතනක මහින් දැනවෙයි යම් යම් ඒකත් එක කරුණක් නමු වෙන ේතු සාදක තියෙනවාවන අපි දෙකයි දසම පට වැටි ඉස්සර වෙලා මේ රටේ බලක්ෂ හැටනයකින් ජනතිපතිවරේ පත්තරපු පක්ෂයක් ඒන්රන්නේ පාලිමේන්තුවය තුළින් දෙදක ගත්ත පක්ෂයයක් හැබැයි මේ ඔක්කොම ඒ හැටනම ලක්ෂයේ බලාපොරොත්තු සිතුන් පැතුම් ට නොච නිසානිය අද මේ තත්ව පත්තිලා තියන්නේ එතකොට දැ ජනතාව කරන චෝදනාව සාධාරණයින න එහෙම ඒකම පිළිගන්න ඇමිලේක ප්‍රධන හේතුවම මෙිම හැට්ට නම්ම ලක්ෂයක් චන්ද දුන්න ගො රජ පක් මහත ජතිපති. හැබ ඒතුමාම පටන්ගත්ත විදිිය හොඳයි. එතුමා මේ රටේ දේශපාන පරම්පරාවක දේශපාල විදියට දේශපාලන පරම්පරගාපු. එතුමට දර්සනය තිබ දැක්මක් තිබ තුම අවශ්‍යථාව තිබ සී ලංකාපුර සමස්ත්‍රී ලංකාපුර සංවර්ධනය සමසේ බෙදාහලින්. ඒතන එතුමර දැක්ම තිබ ටේ විධ දූසන අකමිකතා ඉවත් කරන. ඒත්‍රන එතුමර දැක්ම තිබව ලෝකේ අනි ්‍රටවල් වොල වගේ ඉතා දියුණු නගර කොළ ලංකාපුර දියුණු කරන්න. මුදහන්න එතම එතුම ආරක්ෂක ඒකම් කාලෙතමයි ලෝකයේ දකුණුවා ආසියාාවේතා දියුණු ඉතාම ආලංකාර නගරේ බවට අංකයක බවට පත් වනා ඒක එතුමට විශාල අප පක්ෂයක්කි දි අපපිටත් ගෞරයක් එක එතුමා ගේ හැකිය තුම සමස්ත ීලක ජනතාවට පෙන් එක ක ප ආරක්ෂ ලයක විද හු සාර්ථක කියලා පටක කිය න්න වාදක්න හැයි ජනාදීපති ගෝටයි බේරජවක් ශක්ෂර්ථකයින්නේ නිසානය අද ඔබ ඔබතුමාලගේ පක්ෂයේ දෙගෙන් ඇතු ැන්දයක් බලයක් ගත්ත හැට නමලක්ෂක් චන්ද ගත්ත පක්ෂය සිීලංකා පෝජන පෙරමුණ පිහිටබලා කෙටිකාලයක් තුළ පළත්පාල මැතිවරණය හිට පස ජාතිිපතිවනන්නේ පවස හමතිවරන ජයගහනය කර කටි ලයක් තුළ ද තිසේ ඔය කටිකාලයක්ක්තුර ත වර්ධන වෙච පක්ෂ ගුත්න හැබයි අද ඒ පක්ෂය හතරනි තැන්ට වැටලා එත මේකට වක් කියන්න ඕනන්නේ මාත්‍රවරු මේ පාලන කර න ේද ජතිපතිවරය ප්‍රමුමක මම ඒ මුලින්ම කියන්නට ඕනේ ජනාධිපතිවරයාට සහ අපේ ඒවකට පැවති රජයට මේක සම්පූණ දොසය න්නේ නෑ. අපිට අමතක වවා ගොඩක් වෙලාට මේ හැටනම ලක්ෂයරගෙන ජනධපතිවරයා රටේ රට සංවර්ධනය කරන්න හදන කොටමතමයි අමිල ඊටිසව තු ගේම් රදක් වෙච තැනකුත්ති බේයි අප නිෘධතරග නොනි අපි කුසි රසානික පපුහොර ඉවත් කල්ලා. ොස් පහොරොට න්න ඉතන තුම ගත්ත සත්්භාවයෙන් ගත්ත නායකෙක් කාලෙකින් ගන්න තීරණයක් මේ රටේ රසායිනික පොහොර නිසා ජනතාවට පිළිකා විධ විධ රෝගමතු වෙනවා පොළොව අප පස පසට වෙන හානිය වැඩි හැබ එහින්ද එතුමා තීරණය කරා මේ රසසායික පහරින් කොම්පෝස් පොරොල්ට යන්න කියලා. හැබ ඒ එක හුද්ද තීරණයයක් හැබයි ඒක අවුරදු පහට අවුරදු පහකට කඩලා. මේ යිස්ටේබ්යි ටප් ගයා නම් මහිතන මීටට යම් සාර්ථකත්යක් වෙන්න තිීම. ඒ රසානික පොහරලින් එක පාට කොම්පොස් පොහොට මාරුවෙනකොට ගොවෝ සහරටේ ජනතාවට විශාල මේක පුරදු නැති අදකිම මුහුණ දෙන්න ගම පල ඒ රද ඇතන න එකක ඇතන ද තරම ල් මත් යාව ප්‍රශ්නය රත්තික තම තන උපදස් තු තකට අයක ම . ෘර්ථකයෝ ප්‍රයෝගිකව දැඟබතුමා වගේ බිින්මට මේදර දේපාලන නොකරපු ෘර්ථකෝ පාර්ලිමේන්තුට ඇවිල්ල මේ ප්‍රායෝගිකව දේශපානය කරන්න පුළුවන්ද රට පාලනය කරන්න පුුවන්ද. මම හිතන්නේ මවාහරණයක් ඇවිත් මග. ඔ සමහරවිට මංහිතන්නේ. මේ සමබර වෙන්න මෝනෙමොකද ප්‍රායිල්ගකෝ අපි බින්මට්ට මේ ඉදන් එනො වගේම යම් දැනුමක් තියෙන ද හැමෝමවෘතිිකයෝ යම් යම් තීන්දු තීරණගන්න කොට ෘතිකම පැත්ත විතරක් බලන්න නැතුවඒ ප්‍රාගික පැත්තත් බලන්නයි විසාාල පිසක්කින් නතුර මේකේ ප්‍රාගිකව ධදේශපාලනය කරනයිසා ෘතිකෝ දෙගොල්ලොමින්න්න ොනමකි එන්න මම මේකේ යම්යම් ෘතිකයෝ පිළිබඳව අදහස්ථක් ව නනෙකට හේතුදැමි ඔය ගත්ත තීන්දුව ගැන විතරන්න වනි රට ජතපට යන්නකිව පි අන්ුකිව තීර හිදනවී ඒක්කම අපිටනවා කොරනවසංගට. ඒ කොරුණ වසංගත එනකොට එතුමා මේ රටේ ජනතාවෙන්ුවෙන් ටැක්ස් අයින් කරා. විශාලාර ආණ්ඩුවටන විශාල ආදායම් මාර්ග එතුමා නිදහස් කර. ඒ වෙනකොට මහ බණ්ඩාගාරයට එකතු වෙන මුදල් ප්‍රමාණය යම් ප්‍රමාණක අඩුවීමක් වුණා. එක ඒ ජනතාවත් සහන දෙන්න ගත්ත ඉතා යහපත් හොඳ තීරණ ඒ සහනය ඔය බද ඉවත් කරීමේ බදුපාදේ සහ ජනතාවත් ලැබුණන්න. මේකේ අමිල මම කියන්නේ ඒ සහන ලැබුණ හැකිෙනෙක ම ප්‍රශ්ෂ් කර එක වක්ත්‍රාකාරයව ඒ බදවිවත් කරන්න කොට යම් ප්‍රමාණයකට නැවත සැරයක් ඒ සහන යන්නේ ජනතාවතරට පාරිමූ ගියතට ඒකත් එක්ක ම මේ කොරන අවසගේ උදාහරණැක්්‍යැ පුළුවන්ද මට මට පැහදිල් නති ම යහන්න ූ ම හම කන මහාපරිමාණ ්‍යාපාරකන්න අයට බදිවත් කරම ඒ සහන ලැබුණ ද කන ලැබුණ පායෝක කොප් ත වෙනව මිල. ඒ කියන්නේ මහපරිमाනය ව්‍යාපාරිකයන්ගෙන් ඒ බදුු ඉවත් කරනකොට එයා ජනතාවවෙත ඒ බාන්්ඩය ජනතාවත විකුණන අවස්ථාවේදී එතුමාගේ ලාබය අඩු කරනවනි එහම කොදේයක් මතන හැ දක්න පරග වෙල රල හම දක්වෙනවා හැබ එහෙම මහිත ැන විදර ොව සමරයට ගෝටාාව රජ පක්ෂ මතය සත්දභාවයෙන් ව්‍යාරිකවටේ සහනය දෙන්න ති බදුසානය ැයි ව්‍යාපාරිකයෝ ජනතාවට බදුසාහයදන අපි දක්කන සමවෙන්න ඕනේ මහිතන ම උුස් පලට කන ර්ථික විද්‍යාව හැබැයිඉති ඒ ආපීගෙන ගත්තේ. බදු සහනය මහපරිමාණය ව්‍යපාරිගි කරන නැවත සැරයක් ඒමිලදී ගන්නා වෙත යම් ප්‍රමාණක අඩුවමක් වෙනවයි සහන එනවා කියල අඩුවක් ව්‍යාපරික අඩු කරන්න ඔන්නේ බ හැබයි යම් මටමක අඩුවීමක් වනාාකිලල ඔයි කියන මම ඒකාලට ිල ගන්න මත කනෑ නමුත් එහෙම දෙදයක් ුනයි කියලා මගේ මත ගේ දෙන හැබයිඒ එක මේ මම් කියයාගෙනාව මි ඇත්තටමයි ගෝටාවේ රජ පක්ෂ මහත්තයට ජනතිපති දරෙන් යන්න උඩය කියන. ැ ඒකට වැඩිය මේ රටේ බලපැව කොරෝනවසංගත. එකක් එතුමා මේ සහන ජනතාවතරට ගෙනහිල්ලාඒ මහ බාණ්ඩාගාරය වෙත එන ආදායම් මාර්ග අවුම වෙලා. ඒ තියෙනවස්ථාව තමයින්නේ කරනවසංගති හැබයිඒ කොරුණවසංගත දදි ලෝකයේ කිසිම නායකෙක් තමන්ගේ රටේ ජනතාවගේ ජීවිතයට ප්‍රමුගතාවය දෙන්න නැති වෙලි. ආසන්න ඉන්දියාව ඇමිරිකා වගේ රටල් ගත්තු ි දක්න ඉදියාවේ මංන් නිරන්තර බැලවා රූපාහහිනිවල YouTube බල කොහේ බැලුවත් අපි දක්වක් දඟවල් වල පාවෙලයන මහ පිට්ටනවුල මිනිගා ගිනිිතියල යන. එකෙ දාන්නතැක්න ඒගොලන්ට රටේ ආර්ථීකය තමයි ප්‍රමුකතාාවවෙතිබ ජීවිතනවෙ. ඒක ඇමරිකාය ජනාධීපතිවරක මටින් මේ වැඩීය වයසකගේ ජීවිතරට මගේ ට ර්ථකය කිය. හැබැ අපේ ටේ ජනාධීපතිවරයාස හාන් ආන්්‍ර රජය ඒගොල්ලු තීරණය කර. ඒ ජනතාව ජීතල ප්‍රමුකාතා දක තබයි ඔ ඔබේ කන්දරේ ජනප්‍ර උත්තරය දමයි ඕක ැයි දාෑකන්ත මහත්මිය ඔය කොවිඩ් පසංගතයෙන් පස්සේ විපක්ෂය පුුණපුුණනාාලිමේතු දේශාලව දිකාවත් ප්‍රශ්න කරා රට. රටේ ප්‍රශ්නයක් තියන වාර්ිකය සම්බන්ධයෙන් අයමිකට යන්නේ නැදේ සහු යජනා කර අ එකට යන්න පාලනය කරගන්න එතකට අමුදල් මතිවර හිටමහබෙන් අධිපතිවරව හිටිය ම ඔවන්ට මේක දැක්මක් තියන්න ඕන මේගේ තත්වයක් පෝලිින් ඇත්වවෙන්න පුළුවන් තෙල්ටික් ගෙන බැරිවුණන එහෙම මේ දැක්මත්. තු ්‍රියකර ේ ත්ව ඇති දක ට ප ලික්ටමසි ම තරමට ට සමාමන්තත්තට පත්්‍රරාන කාලයක් යනකොට. එතකොට මේක සලසුම් සහගතව ඒ ආණ්ඩුව හිටපු ප්‍රධානීන් කළමනා කරනය කරාන්න ඔය පෝලිින්න් ඇතිවෙන්න සහක් වෙනස් කොටාවේ රජපක්ෂ නත දර මම මේක මගේ පු ෞද්ගයයි කාදස මහිතන ජාත්‍යන්තර මූල අරබුදලත්තෙක්. යන්නට අවස්ථාව තිබියදී තමයි අරගලය විසින් ඒ අවස්ථාවට පෙර. ජනතිපතිවර හවත්හ පෝලික් ඇතිවෙන්න කලින් තිබුුණ නැත්දමකිේ විශ්ලේෂණයක් මේ වැගේ තනකට මේ දවස වෙනකොට සාමාන්‍යෙන් ආර්ථිකය විශ්ලේෂණයක් කරනවන ලබන වාසිමක්වෙන්න පුුවන් ඊල්ළඟ මාසමපක්වරන්න පුුවන් එහෙම විශ්ලේෂණයක් කල් ඒවගේ දැක්මක් තිබුුණන්නඇත්දොයාන්ඩු හිටපුේ හොඳට වැඩරන්න පුළන් හොඳටම රකපු ජනතිපතිවට ස මුදල්ල අමතවරට හැයි අමිල ම මේ කාටවත් සුදුහුණු ගාන්න පසස්තිගේ ගයනා කරන්නේ අනවා නිව. ැයිඒවෙලෙත් ම ආ්ඩුවේ ඒ අවථාවන කොටත් මං ජනාතිපත්තුමාගේ ෘත්්‍ර සමිති සම්බන්ධකාරක විදියට හිටියා හැබයි ඒ වෙලේදීත් මම මම දැනගත් ප්‍රමාණයට අනුව ඉන්දියාවෙන් ඉන්දියාවෙන් බිලියන හතරයි දස් දෙකයි දසම දාානගනැත්ත මට හරියට ගනම් මතගන ැසිල් රාජ පක්සෂ හිටපු අමාත්‍යවරයා ක්‍රෙඩිට් ලයින් එකට බෙහෙත් සහ තෙල් ගෙනවා හැබයි රණනිල් විිත්‍රමවිසිංහ ජනාතිපොත්තුමා ජනාධීපතිදූරය දරළත් යම් කාලයක් ඒ ඩිටලයිඉ එක මේකම පාවිච්චි කර. ඒකම ඒ වෙනකොට මම නිවරදි නම් බැසිල් රාජ පක්ෂ හිටපු අමාත්‍යවරයා අයියෙන් මේ සෙකත් එක්ක සාකච්ඡා කරන්න ඒ ඉන්දයා වැදි හත්වීමත් සූදානම් වෙලා තිබබ මේ සියල්ල අවසන්වෙන්නට දවස් දෙකට ඉස්ස පස්සේ. හැබයි ඊ තිස්සර වෙලා මම දකින්නේ මේ අපි පත්ව චාර්තිික අර්බුදය ය පිවිතරක්නවෙන ම මේ ලේල ආර්ථකර්බුදයට පත් වනේ ෝකේ හුඟ කරටවල්ලට මේ ආර්ථිකර්ුදියාව එො ඒ කළමනාරනති බිච්ච රාජ පක්සනත්න හොරකර හිඳදාපු අරබුදියකුත් නෙේ ඒ කළමකරය රදක් හිදත් නෙවෙ. හැබයි හැමරටකම නිස්පාදනය කියෙනෙක ඩුුණන කොනත් එක් ඒ රට ජනතාවගේ නිස්පාදනය අඩුවනකොට ඒක විදේශරටගින් අපිට ආනයිනය කරන්න තියෙන සක්්‍යතාවව ව න මුදලුත් හැන අපිට හැබයි ඒ එකකතන මේ ප්‍රශ්න ඇති වුණේ ඒකම යම් දේශපාල පක්ෂයක්වා විදේශරම කැට සල්ලි වන්නත් තැබයි කිය. එතකොට අපිට ආ ප්‍රධාන ආදායම්මාගයක් ත් ඇහිරෙනකොට. කළමනා කරය කරගන්න තිය මුුත්ම කරගන්න බැරනි හැබයි ඒකත් එක්ක මේ අමත කරන්න බි දැන් අපි නියෝජනය කන ප්‍රදශවල බොරුණන් විමර්සනය කරන්න විමසන්න ගීලා මේකෙදී අපි එක ගේකට වියලි සලාක රුපියල් පන්දහ අටමාරක් දුන්නා ඒ ැනි ඇත්තමහිම ප්‍රශ්න ඇති බාපි ජීවත්වන ප්‍රදේශවල දෛනිකෝ උපේණය වැඩ දපටි කදාගෙන මුට් කරගහ නත්තන්ගේ කුලිවැඩ කරලා ඒය එලටෙන්න හැයි ලොක් ව්ෙ හර න්න ගොල ල්ගේ ට ික න්න පි කෙන්නන. ො ලොක්් අපට ගැස්ක ගන්න ඇයි ප්‍ර්නය කරන්නනෑ ගෑස්නෑ තෙල් . හැබ එන්නයනකොට අපි කතා කල රජත්තය කතා කල අපිකවා මේ රොරන ල්ලට ට ිසුන්ගේ ජීත ව කියල ීරන රන ිසුහන්න බොන්නු ම ගරු කරන්න එකයිම සුදුණු ගන්න ප්‍රති ජයන කරන නේ අප හරි ආඩම්බරගෙන ඒ වෙලෙ අපේ ජීතය ැන හිතන් නැතුව. ස්ථාධිපතිවරයා දෙමටකොට. බොරැල් පාදේශලයක තිමිරි ගස්යයි මේ ඇලට අතමන්ටත් දරුවෙන්වා තමන් පවලකුත් තින්ම කියන මතක් අපි දන්න හැන දිිය. හැබයි මේයට අවශ්‍ය කරන යටදල පහසුකන්ටික දෙනකමන් අපි කන්න දුන්න. ඊට පසේ රුපියල් පන්දහක් දුන්න. රුපියල් දෙදහක් දුන්න. හැබැයි මේ මඔක්කු මේ ආණ්ඩුවෙන් සල්ලි එලියට කියිය. හැබයිඒ ඔය කියන අර්බුදේ ම කින්නේ. තිය දේවත් ඔප්පම සල්ලි රජයන් එලියට කියිය හදිියයට ආදායම් විදියට ඉනැතිනව නැති උනාමරි හරි දය මැ තෞදරත් කතාරම ශ්‍රිපල්මත් ැක් අපි දැක්ක පහුගිය ජනාධපතිවරන්නේේදීන් ඔබතුමා නියෝජනය කරන පෙරමුණේ නනාක ර ලික්්‍රන්සිහ හත්මැකව මේ යන්න වැඩ පිළිවෙල අකන්්ඩවයනං හු චන්ද දෙන්න කියලා හැබැයි දැ මේ වෙනකොට මාසියක් ගතුලා තිනල්ලුත්තා ආන්ඩුව පත්වෙලා හැබයි සාමාන්‍ය පරදි ආණ්ඩුව පොවත්තගෙන යනවා. එම බය කල්ල සන්දගන්නද හැදවේ. ඒන්න ප්‍රනිල් ික්්‍රම සිංහ මහත්මය පැරදිනොත් අට පවත්තගෙන යන්න බෑයි කියලා මැතිවරණ පචාරක් කටයුතු කර අමිල ක අර්ථගන්නන් පුලුවනෙක් සම කපේකට දැ එහෙමනං ඕකෙ මනිපත්ත දැම් පත්වෙත්ත ජනාතිපති අනු කුමාර් දිසානයක මහත්තය තුරු පලාාතර ගිල්ල මකත්ත දකුණ ඔක්කොමොන්න අපිත් එක් ඉන්නවා හැබැයි උතුරේ යාලට වැඩක් බාරයි මම රල හසක් ගම්ම වෙච්ච ද කියෙන්නේ. අරියට නිකක් ඒගොල්ලොන්ගේ සසා නොලැබ නො තින් ඔන්න ම දන්න දකුණට විතරක් වැඩ ේද රට ප ර ක හට පට තියනක් ම කිවේ එතකොට රනි වික්්‍රනම සික හත්තයෙන සාදක පොඩක් කල්පන කරන්න. ඒන්නේ තනි මන්ත්‍රී යබ හපු නිසා මන් කියන්න. කලයිස්තු මන්ත්‍රීදතු රටාව. ඇවිල්ලඇතුමා අග්‍රාමාතවර බවට පත්වල අපිදන්න කතාවන ම මගැන්නේ එකයි අගමැති ජනාධපතිවනේ අනුන්ගේ එකසිය තිස්සතර කර. එතන වැඩ්ඩෙක් නෙමෙයිද එතන නායකෙක් නෙමෙයිද ඒකසිය තිස්සතරේ ජනාධපති වෙලා හයරක ටත්තු කැබිනට් මණඩලයකින් අවරුදු දෙක් කරටකර ඒකත් වැඩ්ඩෙක් නෙමේද. ද මහන්න මේ සිිස්ටම්යක් හදන්න ඕන රයි ලික්‍රමසිහ මහත්මය නැත්ති කැන පැරදනුත්? ඒ කඩාවටෙන්න්න දහෙමනත්තන් ඊළඟට පත්න ජනාතිපත්තට මේ පත්තග යන්න පුළුවන්න්න ඕන විදි. දැන් මේකමේ දැක් ජතතිපත්තුට මහනන්න වෙච්චදීම තේරෙනවානනි කඩාගෙන ැටුන් නෑන. එන රනිල්වික්්‍රම සිංහමහත්මයා තමන්ගේ පාලන කාලය තුළ කැමිණට බ්ඩල ඇතුළු ක්ඩායම් වැඩ කරලා තියෙන්නේ මහා බණ්ඩාගරය හිස්රල නෙ ක මහ කියල සහ ජනතතා බය කල්ලා චන්ද ගන්න උසා කරදකි නෑ ජනතාව බය කරන්න පුළුවන් ජනතාවත් දෙන්නේ. අද ෙම ජනතාවක් නෑ. තෝඩා අද මේ තාක්ෂණික වශයෙන් දියුණ වෙච්ච ජනතාවක් ඉන්න අපි කොච්චර කිව්වත් අ ද අලුතෙන් හිතන තරුණ පරම්පරාවක් බිහිවෙලා ඉන්නේ. ඒ නිසා අතීතයේ තිබිච්ච සාම්ප්‍රදායික යෙදුම් මේ වෙලාව වලංගුව කලා මනක් හිතන්නේ නැහැ පෞද්ග ලික. ඒ නිසා කාටවත් බය කරල චන්ද ගන්න බෑ ජනතාවක් නහඬව තෝරා ගැනීමම් කරලා තියනවා. හටම සුදුස්ස හඳුනා ගනිමින් තිබෙනවා. ඒ නිසානය අමිලදැන් මේ කාරණනාවත් එක්ක ලොකු රැල්ලක් හැදිල තියෙන්නේ. අවුරුදුදාහය පහලව විස් එක දිගට පාල්ලිමේතු හිට පොය එපා. කිය හැදුණු රැල්ලෙ ප්‍රතිඵාලය අද පනස් දෙනෙක් හැට දෙනෙක්ම ජේෂ්ට මැතියමැතිකම් දරපවායි මන්ත්‍රීවරු අද ස්වේච්චාාවෙන්ම පාලිමේතු මහමැතිවන්නේට තරඟ කරන්න නැතුව ගෙදර නවතින්න තියන්දු කලා. ඉති ඕෝකතම ඇත්ත. ඒ අතරෙදී තරන තරඟ බිමට ඇවිල්ලඉන්න. අයගැ කියනවනත් ඒ අතරෙ ජනතාව ද නිහටම හඳුනාගෙන තෝරාගෙන තියෙනවා ගෙන තමයි විශේෂ කළුතර දිස්ත්‍රික්ක ඇවිදිෙන මට එත්තු ගැන්වන්නදයක් මො දැක පැත්තගේ මධ්‍යවවිදිෙක් දිහට ලැවෙච් පන්නරය තුළ මම දකින කෝනය තුළ මම විශ්්‍රේෂණය කරන විදිහත් මට ගෝචර වෙන කාරණත් එක් ම මේ කතා කරන්න. ති එහෙම බැලුවෙන් පස්සේ අනිවාරයෙන් කවරුුවත් බය කරල ජනතාවගෙන් චන්දගන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක. හැබැයි ජනතාව ටල චන්දගන්න පුලුවන් කියෙනෙක ඔපපු කල යනවා ිල නතාව රැවටිලා තියනවා යඳාව රවට්ටලත්තියනවා. ඇඳුමක් ඕන ගාන්ට ඇඳග මහගෙන ඇදගන්න දෙන්නම අපේ ඇදගෙන තියනෙන. බොර කියන්ඩෝ නෑනි ඒ ජනතාව දැංහිතන්න ඔන්න අපි පහගේ අවෞරුදු දෙකේ අත් පින්ඳපු දේවල්. එක්කො රජේසේවෙකෝ වැඩවර්චනි. එක්ක ගුරුවරු වැඩවර්චනි. ස්කෝල අරිනෝට වඩා භාගයක් වහලතියලා. තකනැත්ත දි ලම ඩ සේවකයෝ මොක්ම හෝ රටේ ප්‍රශ්නයක් හරිියල්ල ගෙන වැඩවර්චන. තමන්ගේ ෘතිී අරගලයට ෘතිය ප්‍රශ්යකට අදාළකාරණා නෙමයි රටේ අ අරගොල්න්නට මෙහම කරනවා අපිත් එකතුවේ ඕකට කියෙ එකතුවෙනවා. මේ බලන්න ගතවෙච්ච කාලයේ අවුරදු දෙකේ රටේ ආර්ථිකය කොච්චර උඩට ගෙනියන්න තිබුණු අවස්ථා හිතා මතාම රට ආගාදයට ගෙනියන්න දායක වෙලා තියනවද. ඒමන ඒ ඒවට නායකත්වය දීපු අය අද මොන පක්ෂේෙන්ද තරඟගබිට ඇිල්ල යෙන්නේ අපි කවරු දන්නවන ැ ෘතති අයිති පෙට න කහදතුම ගෘතිය අයිතිවාසිකම් වෙනුවෙන් පිීසිටින් ඕන ම කියන කාරනාව මයිතන බුද්ධිමන් චනතාව කල්පනා කරන්න පුුවන්දයක්. හිතන්න ගුරුවරු වැටු පෙඩිකරම් ඉල්ලනවා. එතකො ඔගේ ගුරු සේව්‍යවස්ථාව ක කියලල්න්නනවා යික මක කියන්නේ ම කනදවල් න වචන වැරදිවෙන්න පුල නමු දලා දහසක්කයන්නේ. මොකක් මහරි දීමනා අල්ල හරි. මොක් හරි කාරනාවකට ඉස්කොන ඇරල තිබුණු කාලෙකට වඩා වැැහුවා. එඇතුන ද ඒව නියෝජනය කරපු ඒ වෘති අරගලවලට නායකත්වය දියපු අය අද මැතිවරන තරග ර පාලිමේටතු ෙන්න්න ලන ිපල් පවල දල නැද ශිල්මත මන්යද විපක්ෂ කාර්භාරය විදියටට පෘතිය අයිතිවාසි කගම පෙින්න ගැටලු ගැන සක ආ්ඩු ක්ෂක වදාවත් පට බහින්න ෑ ෘත්තිය අතිවවාසික ම එතකට ඕන් කාර්ාරය පක්ෂ කාරවාාය ද ටුරයි. විපක්ෂ කාර්යාරයේ ටු කලා නං දැන් අද වෙනකොට උදාහරයක් ගන්නකෝ අද මොකද තත්ත්වය. අද හල්කිලෝයක මිල කියද. අද පොල් ගෙඩියක මිල කියද. ඔ කිය හ හ ුටික් ජනතට ගන්නපු ගන මල් න්ඩු මක ඩුවාපු නිසාන්නන්නේ ඒයි මිල මේ විදම මිල ගණන් කලින් ආ්ඩු වෙත් තිෙබුණා. එතකොට මොකද කරේ පොල් මිල වැඩි කියලා පාරන බැහැලා ටකරමකට ගනවා. ? කරනෙුුණේ එනේද. එද මේ මේ සැලසුම් ගතව ජනතාව නොමගයවන්න සුළු වැඩ පිළිවෙලක් දියත් වනාා. ඒ මම කියන්නේ සත්භාවයෙන් සිද වුණානම් ඇයි ඔ උන්ට මේ වෙලාවේ වැඩියවු පොල් ගෙඩිය මිල තේරෙන්නේ නැද්ද හැ අපි අදකිනෝ ටයික පැළඳගෙන මහත්තුර ලොරිවලින් ඇවිල්ල පොල් බදෙනවා ඒක හරි ඔබ මතගැ ගෝඩා නාජ මක්ෂ හත්තකයි තොකවුුණ. මහපාරේ ලොරිතියාගෙන. ඔල් බෙදව නතාවට ඒ බෙදන කොඩත් ජනතාවට මොකද කියන්නේ. ජනතාවට මේ ආණ්ඩුවට හානික ප්‍රකාශ කරනවා. එතට අපේ ත්‍රවිද හමුදාව යුධ ජයග්‍රහණයෙන් පස්සේ ඔවුන්ට ඔවන් බැක්වට සීම කරල ලන්න බෑනි ත්‍රිවිද හමුදාව කියන්නේ හැම දෙයක් මගෙන ගන්නාය. එතට ඔුන්ට කර්මාන්ත ශේත්‍රයේ කොතාත් සේත්‍රයේ හමමාංශේක විදිකිරම් ශේත්‍ර දැනම නිපුණනතාව තියනය. ඔවුන් ඒගේ කටයුතු වට යොදන කොට මේ කියන කටිය බොනොද කිව්වේ මේ කියන කට්ටිය ඒකට පහර දුන්නා. ජනතාව කොපිත කලා මේ ඔක්කෝම දේවල් කරල කරලා අන්දිමේදී බොරු ප්‍රලාප නගලා රැල්ලක් හදල බලයට ඇවිල්ලා. ඒ ප්‍රශ්ට්‍රටික මේ විදියට අද වෙනකොට, උබමා කතා කරන මේ මොහොතේ මේ ප්‍ර්ටික රටේ නැත්තන් ඔය කෙන දේනම එකක ව මාසය ආන්දුවට වවෙ එකො මාසකට ප්‍රා හර ජ ි ප දරන්ද ොත් කිව ම ඉද්‍රජාලිකක් නව කියලා එතර අපට හි තන්බ මාලිම ආ්ඩුආපු නිසාම මේ මාස තුළල මේ සියලුව බඩුන් වෙවා දියවරුන් දෙනකොට ඉන්ද්‍රජාලිකෙක් නොවේ කිව්වට දවරුන් දෙන්න කලින් වේදිකාවෙදී ඉද්‍රජාලික කතා ගොඩක් කිව්නි. අපි දැක්කනක අපි දැක්කා බලයට ඇවිල් අදැන්මොකදක මහා බැංකව අධිපචතුමාට චෝදනයිල්ල වුණා වේදිකාවල මේකු ඩක්යි කරපු දේවල් ම කියන්නේ ඔබට පුළුවන් මේ ය නාලිකාවල ඔබේ බොන රඩජජර් නාලිකාවෙන් පවාක් ගිහිල්ල බලන්න මේ මේ ජනතාවට පුුවන් ඒදකොට මොනෝද කිව්ේ මහ බැක අධිපතිතුමා රට ංකොත් බාට පත්කිරීම ලක වදකරුවේ බඩ පත් කල කතාර මුදල් මතේශ ලේකම්වර චෝදතේ බවට පත් කල කතා කර. ඇවිල්ල පෑය විසි අතර ඔුන්ට නොද කරන්න කියලා විද ේදිකාවන විවිධ මහත්තුරු විධ කතා කිව්වා. ඉන්ද්‍ර ජනිික කතා නිෙයිද. මේ ජනතාව හිතුවා ෂා! අපිටත්වෝ නෝක තමයි. ඇවිල් පෑ විසිහතර මේ ගොඩි අටුකුරු ර්ඩෝන. මුතල් අමත්තේශලේකම් යවන් ඕෝන හිේ මා බැංකු අධිපත්තුමා එලවන් ඕන රටිංක් මේ ජනතාව දන්නෙ නැද්ද. හ ැංග ධිත්ති චාර නඳලල් මේ විරසිංහ මහත්මයාගේ මැදිහත්වීම මත බුදලමත්තංශේ ලේකම්බරයා ඇතුළු. මේ කණ්ඩායම නේද ජාත්‍යන්තර මෝල්ලි අරමුදලේ මේ මහා කේදවාචකයට මූුණදීලා රට ආර්ථික ස්ථාවරත්තුවය පිළිබඳව නිර්වැරැදි කරුණු ඉදිරිපත් කරලා රටට සහනදායක විදිහට හෝ නයක් ලබාගන්න පුළුවන්. ඇයියෙන්ම මේ වාරික ලබාගන්න පුුවන් තැන උදාකරේ කියලා. ඒක ජනතාවට කාදු කරන්න දුන්නේ නෑ ජනතාවට හැමදාම පෙව්ුව මොකක්ද. ආන්න සැලස්වා බලන්න සැලැස්වා පත්තරය කියවන්න සැලැස්වා දවේශයේ වෛරය වපුරණ කතාටිකය. හරි දැගන මත්මය දැන් අපි පඩසටහන් අවසානයට වෙල්ලින්නේ අවසාන වසෙන් දඟ උතුමාම මේ සරේ පාර්මේන්තවට පත්තුනොත්. මොහක්ද කොළම ජනතාවට මීතින ප්‍රශ්නවලින් මුදවන්න තියන සැලැස්ම සහ කොම නිික්ක නාව ල් ොහක් ි කටය. අවසන් කරම ටක නවස කරන්න ඔබ අධස්ථක්වීමේ නවසංකර බලො. අපිට මම ඇත්තර මැතිවරණයට තරඟ කරන්නේ එකක් දේශපාලක්ඥයාගේ ප්‍රතිරූපය කියන එක නැවත සැරයක් යම් මට්ටමකට ආරක්සා කරන්න ගොඩනඟ. එදා මේ මැතිවරන්නේ ජයග්‍රහණය කරාට පස්සේ අපිට විශේෂෙන්ම පාසල් පද්ධතිය විෂේ සවධානයක් යොමු කරන්න තුනි මගේ ප්‍ර්‍රමුගතාවේ තියෙන පාසල් පද්ධතිය. එකක් කොළඹ දිිස්තිකේ පොල ගරෙන්ටන්ගත්තම විශවාවේලනක මේ පත්තෙ මොට වෙනක පලත් සබහ ජාතික පාසල් මට් මේ පාසල් සියල්ලටම හකද මහමතිස්තේ ශ්වාස කරන හොඳ පුරවැසය බිහිවෙන්න පාසලින්. ඒකම පාසල් පත් ජාතික පසල් පලත් සබා පාසල් වගේම සියලු ආගම්බල දහම් පාසල්. එතකොට අපේ කාලේ පලත් සබා කාල අපි පාසල් නොන දරු පාසල් වලට ගෙනනිච්චා ඒත රැන්න්නවේ දම් පාසල් නොයන හැමයිතිදම දහම් පසල්ල දරුව ගෙනාව පාසලෙන් ඒ දරුවවා එලියට එනකොට අපස සාමාන්‍යය පෙළ අසමත් වනුත් අපේ සමාජය අද හැදිලදින ඔපතු සාමාන්‍ය පෙළ ය අ සමතේක්කගම ත්‍රවිල් එකක් කියෙලක ටෙන වසකව ්‍රවිල්ල එකක් කියෙලවත් ගැහනු දරුවක්නම් ගමටකර මේ සිිස්ටම් එක වෙනස්වෙන්න ඕන්නේේ ඒ දරුවට අපසසාමාන්‍ය පෙළසමත් වනත් එයටට අයිට දැනුමක් ලබාගන්න යම් තැනක යටට ඉඩ ප්‍රස්ථාව හදල තියන්න. ගැහනු දරුවටත් එහෙම. ඊට අමතරව අරපි බලා පපොත්වයන යතිතල පහසුගන්ික මේ කොම් දිස්තේක යතිතල පහසුන්ට එත්ම නික්මන හදන්නන ප්‍රමුමතාවයදන්නවොනි අරම ලින්කවගේ යයටතිතල පසුගන්ටි හදන්. ඒකම ආදායම් උත්පාදන මාර්ගටික හදන්න පුළුවන් රජයකට. ට ම දන් පත් ස බහාවල එන්නකොට අපි පදේක කාරක සබවලට වාඩ වෙල. මේක එල් ද ර වැක් ෙව තන ී නි න්තර ගැතුු ඇති ර ග ප්‍රශ දන් ම පර ල පදේ නරක් හලට සහාගලා. සමස්ත දිස්ත්‍රීකය ජනතාවතරක්න තන නියෝජනය කරන සමස්ත සීලංකාවේ නියෝජිතයෝ විපස් දෙනගේ එක්කෙන එක් දිියට. හැබැයි අපිියෝජනා කරන සමස්ත සීලංකාවටම මේ සංවර්ධනය සමසේ බදා බෙදියෙන්වුන. පාසල් පද්ධති ඒ උනතාවන් ඇති හැකි අට එක් පාසල් පදයියකුත් නැති අයට තවත් පාසල් පද්ධතියකුත් මේ සීලුමුදනට අධ්‍යපන සමව ලැබීම අයිතේරියෙන්ු. ම යටරිතල පහස කනු ඒ දිරමතියෙන්වනි. අර ගංවතුර නැත්තන්ම් වැසි ජලේ කානු පද්ධති හරියට මේ දවන්ත සංවද නිවාස පස්සන නිසදන්න ඕනි. හැබැයි මේට නිසි මඟ පෙන්නීමත් එක් අපි කතා කරනට වැඩිය ගිහිල වැඩ කරන්නු. එහි දම නතතා ඉල්ලා සිට අපි ඉදිරි පාලමෙන්තු මඇතිවනන්නේේද මහජන නියජත පත්තිය අවස්ථාවට ලැබුනොත් මම නැවත සැරයක් මේ මහජන නියෝජතියාගේ යුතුකම කාර්යභාරය ඉටු කරට අවස්ථාවක් කරගන්න එහෙම බැරිවුණු. බැරි නො ේ හ ීතු ර දි සි පත් නට කියන ෝදනාවමත් අත්වය කියල ම දන්නවා ම බලාපොරත්තින හිද මගේ දේශපාන ජීවිතය අර සමුදල්ගාරෙක් විදිර පටන්ගත්ත ඒ පටන් අරගෙන පාලිමේන්තු මැතිවරණේ අපේක්ෂකෙක් මටමට ආවා හැබැ මේ කිසිම තැනකමං ජනතාවගේ ඒ ලබාදුන් මනාපේයට චන්දට අගෞරයක්. හානියක්ක් ද විදිහට හැසන නෑ එ ම ඉදරි ලාපොරත් න්නෙ ඇත්ත ාගිම තු නියෝජන කරලා. දිස්ත්‍රක සමස්ත ලංකා ජනතාවන්ුවන් පාරිමේන්තු මන්තුරේ කාර ාරය ඉතුබර ොමසද ශේපල් මතය බදුමරත්පුුවන් බදුම පර්මේන්තුි ගා පස බදුගේ වැඩ පලිල සහ ජනතාවට කියන්න තියෙනද කියලා පිටසටන අවසන් කර. ඔහු අමිල ඇතන මම නියෝචනය කරන්නේ නව ප්‍රජාතන්තවාද පෙරමුණ නියෝචනය කළ කළුතර දිිස්්‍රක්ක ඇසිල්ලල්දරෙන් මයි ම තරඟ කරන්නේ. ඉතින් මම මේ ගතවු කාේද කළුර දිශ්‍රික්කේ සනට තු හඳනා ගත්ත ැටු තියෙනවා. ආසනටම අති බහතරකට මහන දෙන්න වෙන ගැටලු ඔබවට ගංවතුර කියනක කළුතර දිස්ශ්‍රික්කයටට ආවේනික දෙයක්. නාය යම් ගංවතුර. තොට මම බලාපොරොත්තු වන්නේ නැහැ ගංවතුරක් එන වෙලාවට බත් පැකට්ටකක් දීලා නමක් ගහල වරුවක් දීලා අවුරුදු පහළවක් විස්සක් දීපු ඔරුව වෙනුවෙන් කතිර ගස්ස ගන්න මගේ ක්‍රමයක නෙමෙයි. මේගේ ප්‍රශ්නය බු පත්වන ගේ ත්තර බවට පත් වන්නේ මේ ජනතාවට ගංවතුට මන දෙන්න හේතුවෙලා තියෙන කාරණාව හඳුනාගෙන විශෂම එල්ලංඟාපද්ධති ඇතුළු මේ වයිතියෙන. විනාශවීම් හමුවේනේ මේ වාරි සැලස් මේ ගැටලු නිසා මේ හරියට ජලගැලීම් සිදුවන්නේ ඒක හඳුරගෙන නිසි වාරි සැලස්මක් කළුතර දිස්ට්‍රික්ක යට හඳුන්වාදීම. සහ ඒ සධහාාවන පෞද්ගලි කන්ත්‍ර ෝජනාවක් පල්ලිමේන්තුර ගැල්ල, ඒක ආණඩ පක්ෂයේ පි ආඩුව හිටියෝතින් ඒ අපිනම කරන්න පුරුව අභිවිපක්ෂ හිටියෝත්. අති බහත රාණ්ඩුජ ආණඩුව පිරිසගේ සහ අරගෙන මේ ගම්වත පශ්නය කළුතරදිශ්‍රික නියදයක් ලෙසාරගෙන රට පුරාවට ක්‍රියාත්මක ජාතික සැලස්මක් ගනීමම මගේ කරුණක් වෙන. අනිත්ක තමයි විශේෂෙන්ම මමියෝචන කරන විතර දිස්ත්‍රික්කේ බීමට පානය චලය ගන්න ගොක්වය නොදැ පෙත්තකන්දක කිය ගම්මාන්නේ ගත්තුත් හගෙන හිතොතේ නතාවද අනිවාර්ම සමාජ මාධ්‍යය ඔසේ මේවා ොඩන ඉදිරිී රබනවනි. එතකොට ඒ ජනතාව බොන්න වතුර නෑ. එතකොට ඒ ජනතාවටත්තර දෙෙන ව්‍යාපති ක්‍රාත්ම කලාන්න. ජ මල ල්‍යාපති දන්නවන ැන්වලට නේ දීල යෙන්නේ. ඒවගේ හොරන පැත්තගත්වති මහගම පැත් ගත්වතින් අවරුදු ගානත්තිස්සේ ජනතට ද ද ඩ හහිල්ල වැටිල කකුල් කැඩි්ච දරු මත් වන්න වන්න හොරන මහගම පැත්ති. ඉතින් මගේ සැලැස්ම තියන්නේ. මැතිවර ු ෝජන රු දිස්්්‍රික්ක කියන්න සහරතයි කනගාටයි. නමුත් ම දෙවදයක්ක් ලෙසමට මංක කෙලින්කි කියයන්නේ ම දක දේවල්ලනුව හිටපු ැිනට ඇැමතිවරු ස රාජ්‍යයමතුර බහතරයක් ඉන්න ඇති. නමුත් මතු ගම නගරේන්දල කිලෝමිට එකක් දුරින් තියන වෝගන්සාහ ධර්මපාල ගම්මානයට ජලව්‍යාපතියක්ක්ත් ප්‍රාවට නවන්න ැරිවිේච් ේදේශපාලක් න ඉද මගේ ශ්‍රීප්‍රජා සංගතර පපදන මහරහා රජය පිළිගත්තක් මට ජවාපති වලට ල පරන්නත් අවස්ාවලබන හ මගේ හැකිියාව. මගේ දැනු තුළ මම බලාපොත්තු වෙනවා විශේෂම කළුතුර දිශ්‍රික්කේ ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ නිසි හඬක් නගලා. ඒ හඬට නිසි උත්තරයක් ලබාග දෙෙන හැමදාමත් ප්‍රශ්න ටිකම පෙන්න ගෙන කතිර ගන්න ක්‍රමයේ වෙනස් කරලා. විසඳුම් ලබාදීම නිසාම ජනතාව නිතරගයෙන් ඊළඟ අවස්ථාවකදී. මාව පත්කරන තැනකට එන්න පුළුවන් පාල්ලිමේන්තු න්ත්‍රීවර බව පත් වෙලා. මෙවර පාලිමේන්තුට ඇතුවීමයි මගේ අර්මුණන වෙලාතිය ොහමත් සදේ අදේසාගච්චාට එක තු ශ්‍ර ංකා පපදධන පරම නිියෝජනය කරමින්. කොළමු දිශ්‍රික් අපේක්ෂක අදායකාන්ත පෙර මමාත්ම යගේ නොව ප්‍රජතන්තුවාද පෙරමණ යෝජනය කරමින් කල්ත්‍ර දිිශ්‍රික් අපේක්ෂක චෙෂට මමාධ්‍යවේද ශ්‍රීපාලවාර්ය අරචමත්මය බ දෙනාාටම බොහොම ස්තුතියි ඒවගේ ඔබ දෙදිනාටම සූප්‍රාර්ථනා කරනවා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වෙලා හෝතුමාල බලාපොරොත්තු වෙන වැඩ පිළිවල ලිතු තුල ියාත්ම කරන්න පාලිමේන්තුව හරහා ක්‍රියත්මනරන පාලිමේතු මන්ත්‍රීවරෙක්ුදයට ප්‍රියත්ම කරන්න පුළුවන්ගෙන කියලාබපු දෙද අ සුපන ගමන් අපි අද වැඩසධාන අවසන් කරනවා අපි නැවතත් මෙවැනිම වැඩස ධහනක හමින්මොනරාබෝත් පෙලා.